ම YouTube චැනල් එකට වෙනද වගේ මොයාලව අදරේම් පිළිගන්නවා ඔන මං අදත්වාලට මගේ කුකූ ලගේ වීඩියෝ එකක් කරගෙනවා ඉතින් වෙන දවගේම වීඩිය එකට යන්න කලින් පුංචිමතක් කිරීමක් තියෙනවා ඔල තවත්මගේ youtube චනල්ලක සබස්ට්‍රයිප් කරල නෙස් නම් මගේ ක් චනලක සබස්ට්‍රයිප් කරලම ීඩියෝ එක එකතු වෙන්න. ඉතින් මේ ඊය දවසේ දුබුරුගි පැටවෙන ගමන් තිබන වෙලාවකමං වීඩියෝ කරගත්තටිකාක්කම් ඊය රෑවෙන කොට දුඹරුගේ බිත්තරවල ඔක්කොගේම පැටවයවෙල්ල හිටියා දුම්රුළඟ බිත්තර නමයක් තිබුණේ ඉතින් එක බිත්තරයක් වුණ වෙලා තිබිල මංවල දැම්ම කියල වාලටමං යේ විඩිය එකේදකිව්වා ඉතිං එතකොට බිත්තරටක් තමයි දුගුරුළඟ තිබුණේ ඉතිං ඊය දවල් වෙන කොට පටවුතුන් දෙෙන කෙල්ල හිටියා ඊට පස්සේ මෙයාළඟ ඉතුරු වෙලා තිබුණා බිත්තර පහක්. පැටවෙන දවසනම් පුළුවන් තරන් කිලිට කෑමටික වතුර ටික ළංඟටම තියන්නඕන මොකද මේය නැගිටල එන්න නැතිහින්ද මේ ගොඩක් බඩගිනි වෙලා තමයි ඉඳල තියෙන්නේ කිකිලිටමං කෑමටිකත් මේ විදිහට ලංකර වතුරයි කත් ලංකරව ගොහමටිකක්්ඕොනවා. සාමාන්‍යයෙන් පැටව් ඇවිල්ල දවසක් විතර යනකම්ම කිලි නැගිටලා එන්නේ නැහැ එක නිසායාට. කෑමටික වතුරටි අනිවාරයෙන් ලංකරන්න ඕන. ඉතින් මේ පේවන මගේ අලුත්කෙ කිලියෝටික පුල්ලිත් පැටවුගෙන් අයිංකරට පස දැන් සතියක් වෙන්නන්නේ එ අ බිත්තරදාන්න පටන් අරන්තියෙන්නේ. තිං අද තමයි මේ පුල්ලිස්සෙල්ලාම බිතරදාන දවස පැටවුගෙන් අයිංකරාට පස්සේ. තින් මෙතැනින්න කලුකිිමං ඔයාලට කිවයා රැකුම් වැටිලිඉන්නේ අලුත්කකි කිලි පැටියෙක්. එය නම් පලවෙනි බිත්තරමුරෙන්ම රකින්න ගත්තා මට මෙන්න මෙතන ඉන්න අයිනෙන් ඉන්න දුම්බරු කිලි මැදඉන්නෙක්කෙන අනිමේ අයිනෙන් ඉන්නක්ක එත් සැකයි මොකද රෑටත් පලනකොට ඇවිල්ලා බක්කයේ තමයි ඉන්නේ එක නිසා. ඉතිං මේ ඉන්න මගේ වාසනා මං අලුතෙන් නම්කරපු එක්කෙන බිත්්‍රදාන පටන්ගත්ත කිලි පෙටවුගේ ලොකුම කිලි තමයියා එතකොට මේ ම ෙක ගේයින්න නන්ට කිරිමැනික ම යායි මට කලින් ලට න්ඩුන් ල ීල තියනවා. එතකොටට මයින්න මගේ බොරලු. ඉතින් බිත්තරේ දැම්මට පස්සේ ගමට මැහින් අට බෙරගන්නයු නොයි විදිහයට තමයි සමහරක් වෙලාවට නම්ම් බයවෙනමත් එක් මේයාලට මොකක්හරි කරදරයක් වෙලාද කියලා කිකිලියෝ හත්හත් අට දෙෙක් පාරවගේ බිතර දැම්මුත් ඒ ඔක්කුමල එකක විදිහටමොයිේ වගේ හැය ගහනවා ඉතින් දුඹරු කිෙකිලිට පැටවු හය දෙෙනෙක් ඉන්නවා බිත්තරටක් තමයිඒයාගේළඟ තිබ්බුනේ ඉතිං ඔල බලන ඇති තුෘුබිත්තර දෙකට මොනවද උනේ කියලා. මට මේ චටි පැටවුන්ට අද කන්න දෙන්න දෙයක් නැහැ මොකද දැන් දවස් පැටව්වෙන්නේ ඉස්ෙල්ලා ගම්මන් දවස් දෙක තුනම්ම ගිහිල්ලලාට අවුන්න එකේ බලනවා චෝටි පැටවුන්ගේ කෑම චික්ත ස්ටාටර් එක ඉතිං තවමනංවෙහිදියතලාේ කඩවල්වලටඒ කෑමිකෑ විල්ල නැහැ. ඉතිං එන්න දවස් දෙක තුනක් පරක්ව වෙනවා කිව්වා. ඉති අද චටිපුතාව බඩාර වෙල ඇව්වා මම කෑමටිකගේන්න ඉතිංයා හවස පන්තිරල වෙලාවට තමයි අරගන්නේ. ඉතිං හවස තුනවිතර වන්නවා ඉතිං එතකම් මමයාලට හාල්ටිකකු බ්ලඩර් කරලා මේ විදිහට පින්ගානිකට දාලා තිබ්බා. කොහොමත් චඩිපටව් තාම පලවෙනි දවස නිසා කන්න වැඩියෝමනාවක් නැහැකිකිලිවිතරයි කන්නේ ඉතින් මම පොඩියට වෙන්න බෙන්ன்று කරලා හාල්ටික දාලා තිබ්බා. ඒ එක්කම මමඋනුවතුර නිවාගත්ත උනුුවතුරවලට අද ගලෝකෝස් දාල තමයි මයාලටද මේ බොන්න කියයල තියෙනෙත්තුර ඒ විදිහට දවස්තුනක් බොන්න වතුරක තියන්න ඕනඋනවතුර නිවලගන්නක තමයි ගොඩක් හොඳ මුකද මේ දවසල ටිකක් සීතලත් වැඩි නිතරමවාහින නිසා. ජුටි පෙටව් හය දෙෙන ඉතුරුවෙලා ඉන්නේ ඊයේ පැටවුත් උන් දෙ දවල්වරුවේ ආවා කියලමං ඔයාලට කිව්වා ඉතින් මේ පැටවෙන දවට මන්ගෙදරින් කොහෙවති යන්නේ නැහැ මොකද පැටවටිකව බලාගන්න ඕන නිසා ඉතින් ගෙදරම ඉඳලත් මට කටව් දෙන්නෙක්ව රැගන්න බැරිවුුණ කොයි හරිෙන් රංගවාද කියන්න දන්නේ නැහැ කූඩුවට ලොකු ගැරඩිය ක්‍රීංගල තිබුණා ඉතිං එක පැටියෙක්ව ගීලලා නිතික්කෙන මේ විදහම කළු පැටියෙක්තමයි කටේ හිටියේ. කිකිලි කෑගහන සද් දෙට සමයි මමගේ ඇතුළ ඉඳල දුවගෙනආවෙත්. ිකෑගහන සදට අනික්කුලොකකිලියෝ ොක්ොමෑගහු ගත්ත නිසා තමයි මත්දවගෙනාවේ. ඉතින් ඒ වෙනකොටත් මේ කූඩුවෙන් එකයි ලොකු ගැරන්ඩියකින් ඉතින් මන්ටක්ගාලා දොරඇරලා ගැරන්ජියාවේලියට අත් ගත්තා හැබැයිගේ ගැරන්ඩියට මඉදලෙන්ත මයි එකක තුනක් ගැහුවේ ගහනකොට කටේහිටට පැටියව දාලා ගැරඩියා ගියා. හැබැයි එතකොටත් පැටිය මැරදිිය හිටිය නෑ හැබැයි අට ගොඩක් තුවාල වෙලා තිබුණා බඩවැල් හිටන් එලියට පැරලා තිබුණේ. ඉතිං මං හිතවේ ඇවිල් හිටුවූ පැටවු තුන්න්නේ නම කාල කියලා. ඒ වෙනකොටත් බිත්තර පහක් පුරල විතරයි තිබුණ පැටවලියට ඇවිල්ල තිබුණ නැහැ. ගැරැටියට කන්න හම්බවෙලා තිබුණ එක පැටියයි මං හිතුවට තවච්ච ටි පැටියෙක්. ුවේ අයිනක මුල්ලක හැගිල ඉඳල හම්ුුණනායිඉතින් ඒ පැටියව ොයාගත්තේආ පහුකි කිලිීම කූඩුවට ඇවිල්ල තමයි. පැටව් වන දවසට මේ විදිහට පොිකුකූ නිතරම වගේ කූඩුව ළඟට එනවයි ඉතින් ගැඩිය එන වෙලා වෙත්මයා මෙන්න මේ හැරියම තමයි හිටියේ ඒත් කෑගහන්න පටන්ගත්තට පස්ේ තමයි මංඇවෙල්ල බැලුවේ සත්තුහදනක එපාම වෙන්න මේ විලෝපිතයන්ගෙන් සත්තුන්ම බේරගන්න ගිහාම මොකද ගැරන්ඩිගෙන් උපුස්සන්ගෙන් මමුගටියන්ගෙන් මේ ගොල්ලොම බේරගන්න එක හරි අමාරුවඩක්. දැනම් වත්තට මුගටි නං එන්නේ නැහැ මොකද වටේම වටකරලා තියෙන නිසා. ඒ වඋනත් මේ ගැරන්ඩිගෙන්න්නම් හරිම වදයක් තියෙන්නේ මගේ මේ පැටව්කාපු දෙවනි පාර මීට කලින් සරකත් පැටව් ආාව ගමන්ම වගේ පලවෙනි දවසම ගැරණඩියෙක් මේ කූඩුවට මරිින්ගලා එක පැටියෙක් ෑවා. ොයිහර කුඩුුව තුලට ඉගනවද කියලා තම හොයා ගන්න බැරිවුනාා ඉතින් තියෙන හැම තැනක්ම වහලා තියෙන්නේ ලොකු දැලගහල ඊට මං උඩින් චුටි දැලත්ගහලවාහල තියෙන්නේ කොයි හරිෙන් කරඩු ඇතුල්ට එනවද කියලා තමයි තාමත් හිතාගන්න බැරි. ඉතිං මේ පාරත් මේ ඉන්න සුදුපාට පැටියා නංගිලා ගෙදරින් ගෙනා පු බිත්ර දෙක එක පැටියෙකින් ඒ අලගේ ගෙතරින්ගෙනපු අනිත්බිත්තරේ තමයි කුුණු ලා තිබිලමං වලදැම්මේ නංගිග මංගේෙනපු විත්තරව ආරට එ දාමම් පෙන්වා ලොකු බිත්තර දෙකක් ඉතිං මේ පැටියත්තඒ වගේම තමයි ලොකු පැටියෙ මේ ඉන්න නිත් පැටව්කස් දෙනාටම වැඩියේ පැටිය ලොක්කුයි. හැබැයි අන්තිමටම වගේ බිත්තරින් එලියටආාවත් ඒ පැටියා. මගේ නංගිගේ තනි සුදුපාට කිකිලියෙකින් ඉතිං මීට කලින් මගේ පැටව් සෙට්ට එක ඉන්න සදු කකිලි පැටියත්. ඒ අලගේෙම බිත්තරවල පැටියෙකින්. මංවාලට මීට කලින් පෙන්නල තියෙනවා යත් සුදුපාට පැටියෙකින්. ඉතිං අද බිත්තරගෙනයන්න එවා කිව්වා බිත්තර තියන සම්පූර්ණ ඔක්කෝම ගාන එක්කෙනෙක් ඇවිල්ලා රංයනවා ටවුන්න එකෙෙන්ම එන්නේ ඉන් මට ගෙනියන්න අ වශ්‍යතාවයක්ක් නෑගෙ දෙෙට්ටම එන හින්දා. ඉතින් බිත්තරටික ඇස්තිි කරලා තියන්නත් ඕන. තියන්න බිත්තර පණහ හරි ඒ ගොල්ලො ගෙනියනවා. ඉතින් ඒක නිසා මට හරිම ලේසි. දවස් දෙක් විතරවගේ තමයි ම බිතරයක් රුපියල් පනස් පාගාන දුන්නේ ැන්නම්මම්බිතරයක් හැටගාන දෙන්නේ. ඉතිං ඔයා ගම්බිත්තර විකුණන්න ක කියිය ගානද කියලාමට පොඩිකමෙන්ට් එකක් දාන්න. ඒනම් අපි මේ වගේම තවත් වඩියෝ එකකින් නැවතහමුවමු තෙවාලට සුබ දවසක්.